මෙම රැළිය පැවැත්ුණේ මහනුවර සුදුහුම්පොළ නාගරික ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 18 වනදා පැවති මෙහි පළමු රැළියට පක්ෂ තහනම නොතකා සහභාගී වීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයේ අත්හිට වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම මෙම රැළියටද සහභාගී වුණා. මෙහිදී හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා වත්මන් අගවිනිසුරු වරියට එරෙහිවගෙන ආ දෝෂාභියෝගයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ තුමිය ආණ්ඩුවට එරෙහිව දිවි නැගම පළතේ නියෝගයක් දුන්න දා ඉඳන් තමා අර ඉසෙස්කෝ කියන නඩු තීන්දුව දුන්න දා ඉඳන් තමා මේ ඩඩේම අග්‍රවිශකාතුමේ එරෙහිව කරන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ මේක සත්භාවයෙන් ගන්න ක්‍රියාමාර්ගයක් කියලා. මේ ක්‍රියාමාර්ගය ගන්නෙ කෙලින්ම අග්‍රවිශකාරතුමිය ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක කළ නිසා තමයි මේ ක්‍රියාමාර්ගය ගන්නෙ. ඒ නිසා අපි ප්‍රසිද්ධියේ මේක විරුද්ධත්වයේ දැක්විය යුතුයි. බහුතරයේ ආණ්ඩුවේ ඊට පස්සේ අපිට පේනවා මිත්‍රවරුනේ මෙතන තියෙනවා නඩුත් උණ්ඩාංශකේ බඩුත් උණ්ඩාංශකේ කියන කතාවක්. චෝදනත් ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තීරණයත් ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවසානයේ ඉවත් කරන්නේ ජනාධිපති. මේ අතර විපක්ෂයේ ඇතම් නායකයින් පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන බව සරත් ෆොන්සේකා මහතා එහිදී සඳහන් කළා. විපක්ෂයේ සමහර නායකයින් විපක්ෂයේ එකතු වෙනවට බයයි. පොදු විපක්ෂයක් හදන්න ඕනේ කියලා අපි හැමදාම කියනවා. සමහර දේශපාලනඥයෝ එකට බයයි. සමහර විපක්ෂයේ දේශපාලනඥයන්ට මගේ නම කියන කොටත් බයයි. අපිත් එක්ක එකතු වෙන්න බයයි. ඇයි අපි යුක්තිය ගැන කතා කරන්නේ? අපි කියන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට කියලා පොදු විපක්ෂයන් මගේ මේ රටට ආදරයක් තියෙන බව අපි දන්න නිසා තමයි තහංචි පිට තහංචි දාද්දී අපි එදා හයිඩ් පාක් පිටිට ආවේ මන්ත්‍රීකමට තියෙන ආදරයට නෙමෙයි මිත්‍රවරුනි මේ රටට දන්නා ජනතාවට තියෙන ආදරයට සනතුරු නැති වෙමි නමුත් ජනතාවට කියනක අපි දන්නේ අපිට ලැබුණ තෑග්ග පළවෙනි දතියේ ආමංගල්‍යයට යාම තහනම් කිරීම අපේ පක්ෂ නායකතුමාත් හොඳට සම්තරගෙන පාර්ලිමේන්තු මාත්‍රිවරු තුන්දෙනෙක් පළාත් සභා මන්ත්‍රීවරු දෙන්නෙක් පළාත් පාලන මන්ත්‍රීවරු 11 දෙනෙක් අපේ නායකතුමා වාර දුන්නා එක්සත් විදුලි පෙරමුණට දැන් තියාගන්න කියලා. උතුම් පරිත්‍යාක්ෂී නායකෙක් අපේ ඉන්නේ.